සුබ සැන්දෑවක් වේවා. අද මා කල්පනා කළා ඔබට ප්‍රකාශ කරන්නට ඉතාම වැදගත් මාතෘකාවක්. මේ මාතෘකාව ඔබට ඒ කැප්ෂන් එක නැත්තං මාතෘකාව පෝස්ට් එකේ සඳහන් කරලා තිබෙන නිසා ඔබට පේනවා ඇති. දසකුසල් කිරීම පමණක් නොවේ, දසකුසල් කරන පුද්ගලයා, ඒ යහපත සිද්ධ කරගන්න පුද්ගලයා, ඒත් සමගම කුශලාභි වර්ධක පුරුදු වර්ධනය කරගන්න අවශ්‍යයි. නැත්තම් කරගන්න අවශ්‍යයි. දැන් මේක කියන්නේ මෙත්ත සූත්‍රය, නැත්තම් කරණීය මෙත්ත සූත්‍රය. දැන් ඔබට කරණීය මෙත්ත සූත්‍රයේ මම හිතන්නේ ඔබ කවුරුත් මේ සිංහල ශ්‍රවණය කරන අය, බලන අය මේක සූත්‍රය ගැන යම් කිසි අදහසක් දන්නවා. මේ සූත්‍රයේ ඔබට මතකද දන්නේ මේ සූත්‍රයේ බැක්ග්‍රවුන්ඩ් ස්ටෝරි එක නැත්තම් නිදාන කතාව සිද්ධ වෙන්නේ 500ක් ස්වාමීන් වහන්සේලා වස්වසන්නට, විශේෂයෙන්ම භාවනා කිරීමේ අරමුණු සමගම හිමාලයේ එක්තරා ස්ථානයකට වැඩම කරනවා. නමුත් දෙවිවරු ඒ ස්වාමීන් වහන්සේලා පැමිණිච්ච කාරණාවට සතුටු වුණා. නමුත් දිගටම ඉන්න ගියයින් පස්සේ උන්වහන්සේලා පිළිබඳව ඒ දෙවියන්ට කැමැත්තක් ඇති වුණේ නැහැ. ඒ නිසා දෙවිවරු විවිධ දේවල් බය කරන්න පටන් ගත්තා. ඒ කාරණා නිසා උන්වහන්සේලාට යන්නට සිද්ධ වුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට වැඩියයින් පස්සේ බුදුරජාණන් වහන්සේ මේ මෛත්‍රිය සම්බන්ධව මේ සූත්‍රය දේශනා කරනවා. දැන් අපි අද කතා කරන්න යන්නේ මේ කුශලාභි වර්ධක පුරුදු, මේ සූත්‍රය සඳහන් වෙන දසකුසල් සිද්ධ කරන කොට, දසකුසල් සමගින් අප විසින් නිරන්තරයෙන්ම සිදු කරගත යුතු පුරුදු. නැත්නම් අපි කියන්නේ මේ skillful habits අපි කොහොමද කරන්නේ, මොනවද ඒවා කියලායි අපි අද සාකච්ඡා කරන්නේ. දැන් මුලින්ම අපි දකිනවා මේ සූත්‍රයේ සඳහන් වෙන මේ ආකාරයට, කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමෙච්ච සක්කෝ උජූච සූජූච සුවචූචස්ස මුදු අනතිමානි. අපි බලමු සරලව තේරුම්. කරණීය මත්ත කුසලේන, මෙතන සන්ධියක් තිබෙන්නේ, අත්ත කුසල කියලා පදයක් කියනවා. ඒතර අත්ත කුසල කියන කෙනා ඒ කියන්නේ යහපතෙහි නැත්නම් දස කුසල්හි දක්ෂ පුද්ගලයා දස කුසල් කරන ගමන්, ඒවායේ දක්ෂ වෙන ගමන්ම එයා සන්තං පදන් නේද? එතකොට නිවනට යන්නට කැමති නම් ඊළඟ ස්ටෙප් එක එයා අනිවාර්යයෙන්ම එයා සිද්ධ වෙනවා මෙන්න මේ පුරුදු වර්ධනය කරගන්න. මොනවද මේ පුරුදු කියලා අපි දැන් සාකච්ඡා කරනවා. දැන් ඔබට මතක ඇති ඔබගේ ජීවිතේ අපි කෙනෙක් හොඳයි හෝ නරකයි හෝ කියලා අපි ගැනම ගත්තොත් සංවිචනයක් වශයෙන් අපට අපි හොඳයි හෝ අපි නරකයි කියන තැන දිහා හොඳට බැලුවොත් අපට පේනවා ඒ හොඳ නරක තුල තිබෙන්නේ ගොඩක් වෙලාවට අපේ හොඳ පුරුදු නැත්නම් නරක පුරුදු. දැන් හිතන්නකෝ කෙනෙක් ගැන විවේචනය කරන්නම කෙනෙක් ඉන්නවා කියලා හැම්බෙලාම. දැන් ඒ පුද්ගලයාගේ පුරුද්දක් වශයෙන් ඔහු එක ගෙනියන හින්දා තමයි ඔහු ඇය ඒ විවේචනය කිරීම අනවශ්‍ය ආකාරයෙන් කරන්න. කෙනෙක්ගේ වැරදිම හොයන කෙනෙක් ගන්න, ඊර්ෂාව වැඩි කෙනෙක් ගන්න, ඊර්ෂාව තියෙන කෙනෙක්, කේන්තිය තියෙන කෙනෙක්, මේ හැම දෙයක්ම පුරුදු වශයෙන් ඒ කට්ටිය ගෙනියනවා. ඒ නිසා තමයි විශේෂයෙන්ම ඒ පුද්ගලයන්ට සිද්ධවන්නේ අනාදිමත් කාලයක් තුළ ඒ පුරුදු සමග ජීවිතය ගත කරන්නට. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කරනවා මේ දස කුසල් පමණක් පිරීමෙන් හරියන්නේ නැහැ, ඒකත් පුරන්න අනිවාර්යම අවශ්‍යයි. ඒක පුරන ගමන්ම මෙන්න මේ පුරුදු, හොඳ පුරුදු අපි ගාව වර්ධනය කර ගන්න ඕන. ඇයි නිවනට යන්න අවශ්‍ය නැහැ? සන්තං පදං කියන්නේ මේ peaceful state එක නැත්නම් ඒ කියන්නේ නිවන කියන ස්ථානයට යන්න කැමති නම් මෙන්න මේව වර්ධනය කර ගන්න ඕන. මොනවද? සක්කෝ, පළවෙනි එක සක්කෝ. දැන් සක්කෝ කියන පදේ ගොඩක් පුරුල් පදයක්. සක්කෝ කියන තැන හැකියාවකින් යුක්ත පුද්ගලයෙක් බවට පත් විය යුතුයි.
දැන් මම මේක ස්වාමීන් වහන්සේලාට නෙමෙයි කතා කරන්නේ, විශේෂයෙන්ම පොදුවේ කතා කරන නිසා හැම දිනාටම. දැන් ඔබගේ ලෞකික ජීවිතයේ විශේෂයෙන්ම කල්පනා කරගත යුතුයි මේ හැකියාව කියන එක ඔබ අර්ථකථනය කරගන්නට. දැන් හැකියාවක් ගත්තයින් පස්සේ ඒක ජීවන කුසලතාවයක් වෙන්න පුළුවන්, නැත්නම් වෙනත් සමාජයේ ඔබට යන්න පුළුවන් තැනක් වෙන්න පුළුවන්, ජීවිත කටයුත්තක් වෙන්න පුළුවන්. නිසා ඒ හැකියාවන් අපි හොයාගන්න අවශ්‍යයි. දැන් විශේෂයෙන්ම අපි ඕනම දෙයක හැකියාවට පත් වෙනකොට තමයි අපිට ශක්තියක් වෙන්නේ. දැන් අපි රැකියා කරන ස්ථානයකට ගියයින් පස්සේ අපි දන්නවා ස්කිල් ලේබර් නේද, පුහුණු ශ්‍රමය. ඒ වගේ අර ඕනම දෙයක තියෙන ට්‍රේන් වෙච්ච බවක් නැත්තම් ඒ කටයුත්ත ටික, ඒක සමහරලාට ඉගෙන ගන්න එක වෙන්න පුළුවන්, සමහරලාට රැකියාවක් කරන එක වෙන්න පුළුවන්, සමහරලාට වාහනයක් හදවන එක වෙන්න පුළුවන්, සමහරලාට කෑම ටිකක් හදන එක වෙන්න පුළුවන්. හැම තැනම ඒ වැඩේට තිබෙන හැකියාව, ඒ වැඩේ තියෙන විශේෂ හැකියාව නැත්තම් ඒ වැඩේ තියෙන ඒ හැකියාව කියන තැනට විශේෂිත ස්වරූපයකට එළඹෙන්නට අවශ්‍යයි. ඒත් ඒක මෙතන කතා කරන අපේ ජීවිතයේ අපි හැකියාවන් වර්ධනය කරගන්න නැතුව ඉන්න එක හොඳ නැහැ. ඒක මොකද හේතුව, අපි ගිහි හෝ පැවිදි හෝ වේවා, අපි තුල ඒ කියන්නේ හැංගිලා තියෙන ඒවා, හැංගිලා නැති ඒවා අපි හොයන්න ඕන. අවශ්‍ය දේවල් වශයෙන් ඒවා පුරුදු පුහුණු කරගන්න අත්‍යවශ්‍ය වෙනවා. ඊළඟට උජු, සක්කු උජු. දැන් උජු කියන එක කියන්නේ morally upright කියන අවස්ථාව. දැන් බලන්න අපේ ජීවිතවල මේක හරි වැදගත් තැනක්. දැන් සමහරවිට අපි වෙන කෙනෙක් දිහා බලනකොට, වෙන කෙනෙක්ගේ හොඳක් කතා කරනකොට, වෙන කෙනෙක්ගේ නරකක් කතා කරනකොට අපි කෙලින්ම මේ පොත්පත් සහ අපේ දැනුම පාවිච්චි කරනවා. නමුත් අපේ කෙනෙක් ගැන, අපි ගැන යමක් කවුරු හරි කියනකොට සමහරවිට ඒක ඇත්ත වෙන්න පුළුවන්. අපි ඒක බාර ගන්න කැමති නැහැ. ඒ කියන්නේ අපේ මොරැලිටි නැත්තම් හොඳ ගතිගුණ පිළිබඳව අපේ තියෙන සාකච්ඡාවට, අවබෝධයට, දැක්මට ඍජු භාවයක් නැහැ. ඒක අපි බයස් වෙනවා. වෙන කෙනෙක්ගේ දෙයක් කතා කරන්න ගියාම සම්පූර්ණයෙන් පොතයි ධර්මයයි අවබෝධය ගන්නවා. අපේ දෙයක් කතා කරන්න ගියාම, අපේ ඥාතියෙක්, අපේ යාළුවෙක්, අපේ කෙනෙක් කියන තැන කතා කරන්න ගියයින් පස්සේ අපි එතනදී වංක වෙනවා. ඒතොර ඒ සූජු උජු කියන තැන තියෙන මෝරලි අප්‍රයිට්නස් එක, අපේ මොරැලිටි එක, අපේ හොඳ ගතිගුණ තියෙන භාවයේ ඇද නැති බවක් තියෙනවා. නැත්නම් ඒකේ ඍජු භාවයක් තියෙන අත්‍යවශ්‍යයි. ඒක උජු. දැන් ස්වාමීන් වහන්සේලාට මේක තියෙනවා නේද, උජුපටිපන්නෝ කියලා කියන්නේ. උන්වහන්සේලාගේ ඒ මොරැලිටි එක තුළ ඍජු භාවයක් තියෙනවා නේද. ඍජු භාවයකින් උන්වහන්සේලා කටයුතු කරනවා. ඊළඟ සූජු, උජු සූජු. සූජු කියලා කිව්වයින් පස්සේ, ඒකත් උජු කියන එකට සු කියන අවස්ථාවක් වීමක්. සූජු කියලා කිව්වයින් පස්සේ මෙතන පර්ෆෙක්ට්ලි අප්‍රයිට්නස් එක. දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් ඔනස්ටි, ඇත්ත වශයෙන්ම අවංක භාවය. දැන් අවංක භාවය කියලා අදහස් කරන්නේ ඇත්ත වශයෙන්ම දැන් අපි එක තැනකදී අපේ ගතිගුණ සහ අනුන්ගේ ගතිගුණ දිහා එකම විදියට දකින්න උත්සාහ කරනකොට, ඒ කියන්නේ ඒ අවස්ථා දැකලා අපි එහෙම හිතුවට අපි එකම විදියකට අපි බයස් වෙන්නේ නැතුව, ඡන්ද අදෝස ඡන්දයෙන්, ද්වේෂයෙන්, බයි මෝහින් අගතියට යන්නේ නැතුව දකිනකොට ඊළඟට අපිට වැදගත් වෙන දේ තමයි අවංකකම. දැන් මේක හරිම වැදගත්. දැන් බලන්නකො මේවා දස කුසල් වල අපිට කෙලින්ම පේන්නේ නැහනේ. දැන් මේවා අපි වෙනම පුරුදු කරන්න අවශ්‍යයි. ඒවයි තියෙනවා යම් යම් මේවා. නමුත් මේවා වෙනමම අපි දැකලා අඳුනා කියාගෙන කරන්න අත්‍යවශ්‍යයි. එතකොට සූජු කියන්නේ ඔනස්ටි කියන එක. ඒ කියන්නේ අවංකකම්. හැම තැනකදීම අවංක පුද්ගලයෙක් වෙනවා. හැංගෙන්නේ නැහැ. අල්ටීරියා මොටිව්ස් නැහැ. බොහොම විවෘත පුද්ගලයෙක් බවට පත් වෙනවා. එතර අවංක භාවයේ තමයි සූචු කියන්නේ. ස්වාමීන් වහන්සේලාට ඒක තියෙනවා නේ. මොකද කියන්නේ? උජු පරිපන්නෝ භගවතු ශාවක සංඝ නේද? සුපටිපන්නෝ උජු පරිපන්නෝ ඔය ආකාරයට කතා කරනවා නේ. එතකොට ඊළඟට සුවචු. සුවචු කියන්නේ ඇතෝසෙම්ම තවත් කෙනෙක්ගෙන් යහපතක්, යහපත් අවවාදයක්, අනුශාසනාවක් ලබන්න තමන්ට කැමැත්තක් ඇති කර ගැනීම. විලිංගනස් එකක්. සමහරවිට එක එක අය ඉන්න පුළුවන් ඒ ඊගෝ නැත්නම් තමන්ගේ මේ ආත්මීය අදහස් වැඩි වුණායින් පස්සේ තවත් කෙනෙක්ගේ අදහසක් අහන්න, යහපත් අදහසක් උපදේශයක් ගන්න කැමති නැහැ.
දැන් බලන්න අපේ ජීවිතවල වුණත් අපි ස්වාමීන් වහන්සේ කෙනෙක් වුණත් ගිහි කෙනෙක් වුණත් අපිට ඒක තියෙන්න ඕන. මොකද ඒක නොතියෙනකොට වෙන්නේ අපි කාටත් වැරදි තියෙනවා. මම හැම වෙලාවෙම විශ්වාස කරන්නේ we are perfectly imperfect. එතකොට ඒ හින්දා අපි සමහරලාට ඒක අපිට වඩා වයසින් බාල කෙනෙක් වෙන්න පුළුවන්. නැත්නම් සමහරලාට අපිට වඩා වෙන වෙන දේවල් වලින් අපි මේ සමාජ අර්ථකථනයේදී අපිට වඩා අඩු වෙන්න පුළුවන්. අපිට වැඩි වෙන්න පුළුවන්. ඒ හැම තැනම හැබැයි ඒ පුද්ගලයාත් අපට ඒ අවවාදයේ අනුශාසනාව කරන්න උනේ ගැළපෙන විදිහකට. ඒක නිකන් අපිව අපහසුතාවයට පත් කරන, අපිව එම්බෑරස් කරන්න ඒ එහෙම නෙමෙයි. ඒ නිසා ඒ විදිහේ අවවාදයකට අනුශාසනාවකට හරි පුද්ගලයෙක්ගෙන් ඒක ගන්නට අපි ඒ හැකියාව, අපි ඒ වටපිටාව ගොඩනගා ගන්න අත්‍යවශ්‍යයි. ඒකට කියනවා සුවච. ඊළඟට මුදු. මුදු කියන්නේ මෘදු භාවය. දැන් මෘදු භාවය කියන්නේ ෆ්ලෙක්සිබල් ගතිය. නැත්නම් අපි ඒ අවස්ථාවන් වලට, ඒ පුද්ගලයන්ට, ඒ තැන් වලට ගැළපෙන විදිහේ ජීවිත රාමුවක් ඇති කරගන්නට හැකියාවක් ඇති වෙනවා. දැන් සමහර අයට එහෙම බෑනේ. යම් කිසි දැනකට ගියන් පස්සේ යාලට අවශ්‍ය විදිහටම වෙන්න ඕන වැඩ. නමුත් එහෙම වෙන්නේ නැහැ. සමහර ලාවට කෑම් බීම ගන්න ගියාම, ගමනක් බිමනක් ගියාම, අදහසක් ප්‍රකාශ කරන්න ගියාම සරලම උදාහරණේ ඒ අය බලන්නේ ඒගොල්ලන්ට ලාස්ට් වර්ඩ් එක ගන්න නේද? දැන් බුදුරජාන් වහන්සේ කියන්නේ එහෙම වෙන්නේ නැහැ අපිට. නේ අපි ඉන්නේ ගොඩාක් විවිධ අදහස් තියෙන කට්ටියත් එක්ක නේ. ඒ නිසා අපි හැම වෙලාවෙම බොහොම පරිස්සමෙන් අනිත් අයට හානියක් නොවන විදිහට මෘදු භාවයකින් නැතන් වෙන අපට ඒ අවස්ථාවන් වලට ගැළපෙන විදිහට ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් අපි හදා ගන්න ඕනේ. ඒක තමයි මෘදු භාවය කියලා කියන්නේ. ඒ වගේම මේක අනිත් පැත්ත තමයි අපට මෘදු භාවයක් මේ softness එකක් තියෙන උන තවත් විදිහකට ඕනම දෙයක් යහපත් දකින්න පුළුවන් මානසිකත්වයක් ඇති කරගන්නේ නේ. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් ගත්තොත් black and white වෙන්නේ නැතුව, පැති ගන්නේ නැතුව ඕනම දෙයක් දැන් අපි හරි දක්ෂයි මේ ඕනම දෙයක එක පැත්තක් අරගෙන කතා කරන්න. අපි ස්වභාවිකවම හරි කැමති ඕනම දෙයක එක පැත්තක් විතරක් අරගෙන ඒක අල්ලගෙන කතා කරන්න නේද? සමහරවිට ඕනම දෙයක පැති දෙකක් නෙමෙයි පැති 3 4 5 6 7 8 10ක් විතර තියෙන පුළුවන් නේද? ඒකින්ද අපි හැම පැත්තක් දිහාම දැකලා ප්‍රශ්නයක් යම් කිසි දෙයක් විසඳන්න ගියොත් අපිට ගොඩාක් සාර්ථක භාවයක් ඇති වෙනවා. ගොඩක් ප්‍රශ්න තියෙන ගොඩක් අයට ඒ පුද්ගලයෝ ඕනම දෙයක පැත්තක් විතරක් අරගෙන ඒ පැත්ත සනාථ කරන්නට, අනිත් පැත්ත අනාථ කරන්නට කටයුතු කරනවා. ඒසම ඔක ප්‍රශ්නයක්. ඒ නිසා අපි හැම වෙලාවෙම softness කිව්වයින් පස්සේ මෘදු භාවයක් කිව්වයින් පස්සේ එක පැත්තකින් අපි මෘදු වෙනවා හැම තැනකම කටයුතු කරද්දී ඒ වගේම අනිත් පැත්තට අපි මෘදු ස්වභාවයක් ඇතුව අපි ජීවත් වෙන්න උත්සාහ කරනවා නේද? ඒ මෘදු ස්වභාවය ඇති වුණයින් පස්සේ වෙන්නේ අපි අර ඊගෝ කියන ගතිය ගොඩක් අඩු වෙනවා. ඒක තමයි මෘදු කියලා කියන්නේ. මෘදු භාවය. අනතිමානී. අනතිමානී කියන්නේ විශේෂයෙන්ම නිහතමානීකම. නිහතමානීකම හරිම අත්‍යවශ්‍යයි. දැන් අපි මංගල සූත්‍රෙත් කියවනේ නිවාත කියලා ගතියක් නේද? එතකොට අනතිමානී කිව්වයින් පස්සේ දැන් අපේ ජීවිතවල අපට ඉතාම වැදගත් දෙයක් තමයි මේ ඩවුන් ටු අර්ත් ගතියක් ඇතු වෙන්නේ කියන එක. පොළොවට බර වෙච්ච මේ ගෙන්දගම් පොළොවේ ජීවත් වෙන කෙනෙක් බවට පත්වන්නට. ඒ කියන්නේ අනිත් කෙනාට වඩා අපි වෙනස් නොවිය යුතුයි කියන එක නෙමෙයි. අපි කාටත් උන්නතිකාමයක් තියෙනවා. අපි කවුරුත් දිනෙන් දින මොහොතින් මොහොත වෙනස් වෙන දියුණු වෙන කැමති. නමුත් අපි බොහොම විශේෂයෙන්ම නිහතමානී අතර වශයෙන් මේක නිහතමානී කියන වචනේත් එක්ක වැරදි. ඒකට අනතිමානී කියන වචනේ පාවිච්චි කරන්න අවශ්‍යයි. ඒ කියන්නේ නිහතමානී කියන රහතන් වහන්සේලානේ නේද? එතකොට ඒකේ තියෙන අනතිමානී ගතියකින් බොහොම හම්බල් ගතියකින් යුක්තව කටයුතු කිරීමේ හැකියාවක් ඇති කර ගැනීම. ඒක හරිම අත්‍යවශ්‍යයි. ඒක උගත්කම වෙන්න පුළුවන්. නැත්නම් මිල මුදලක් වෙන්න පුළුවන්. වෙනත් එක එක සමාජ අර්ථකථන වෙන්න පුළුවන්. නැත්නම් තමන් හදාගත් අර්ථකථන වෙන්න පුළුවන් නේද? ඒ හැම තැනකටම අපිට තිබෙන්න ඕන ඊතරම් මහා ලොකු ආඩම්බරකමක් නැතුව ඒ අවස්ථාවට ගැළපෙන විදිහේ දැක්මක් නැතුව කටයුතු කරන්නට. ඒක බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කරනවා නිවනට හේතු වෙන කාරණාව. ඒ දේව නැති වෙනකොට එතනට යන්නේ නැහැ. දැන් අපි මේ කියන්නේ දැන් මේ මෙතෙක් කල් කතා කරපු සක්කෝ, උජු, සූජු, සුවචෝ, මුදු, අනතිමානි මේ කාරණා ඔක්කොම කුසලාභි වර්ධක පුරුදු. දස කුසල් කිරීම පමණක් නොවේ ඒ පුරණ ගමන් මේ පුරුදු ඇති කරගත යුතුයි නිර්වාණයට පැමිණෙන්න බලාපොරොත්තු වෙන කෙනෙක්. ඊළඟට කියනවා සන්තුස්ස කෝච සුභරෝච
අපකිච්චෝච සල් ලහුක බුද්ති සන්තින්ද්‍රීෝච නිපකෝච අප ගබ්බූ කුලේසු අනු ගිත්තු. දැ මෙතනත් කියනවා තවත් කුශලාභිවර්ධක පුරුදු ගන්නාව. නේ මොනවදේව සන්තුස්සකෝ. සන්තුස්සකෝ කියල කියන්නේ තෘප්තිමත් භාවය. අපි දන්න අපි කවරුවක්වත් තෘප්තිමත්වේ නෑ අපි සංසාරය ඇවිදින තෘප්තිමත් ැති නිසානේද. දැන් ඇත්වසේ මේ සංසාරය අපි කාගෙත් තිබෙන්නේ තෘප්තිමත්කම නිසා අතෘප්තිමත්කම නිසයි. නමුත් අපිට මේ දෛනිකව නැත්තන් අපි කටයුතුවල නැතන් ඒ කාලවෙලා අනුව කරන වැඩ කටයුතුවල අපට යම් කිසි තෘප්තිමය ස්වරූපයක් ඇති කරගන්න එක වැරැත්තක් නෑ. ඒක සමහරුන්ට බැරිවෙන්ට පුළුවන්. ඒ බැරිවෙන්නේ ය විපස්සනාවෙන් එක දකිින් ඇති නිසා. සමහර වෙලාවට විභාගයක් වෙන්න පුළ. ඒ භාගේ උපරිම අවස්ථාවක් යා හිතන්ගින් අවස්ථාවට එන්න බැරිවෙනවා. නමුත් ඒ පුද්ගලයා විශාල ස්වරූපයක් ඒ උගත්කමින් ලබාගෙන තිබෙනවා. සමහර වෙලාවට යම්කිසි වැඩක් කරන්න ගිහිල්ලා ඒ වැඩි යා බලාපොරොත්තු චවිදිරම කරන්න හැබැයි ගොඩක් දුරට සාර්ථක වෙල වැඩි කරන. ඒවගේම යම්කිසි අදහසක් ඇතිකරගෙන ඉන්න ඔය අදහස කරන්න ගියයින් පස්සේ ඒ විදිහටම කරන්න බැරි වෙන්න පුළුවන්. නමුත් ගොඩක් වෙලාවට අදහස ගොඩක් දුරට කරගෙන තිබෙනවා. නමුත් එතන හිතන්නේ නැහැ. අර බැරි වෙච්ච එක තමයි හිතන්නේ නේද? ඉතින් ඒ නිසා අපි උත්සාහ ගන්නට අවශ්‍යයි අපට දැන් ඇත්තටම මේ වෙනකොට අපේ ජීවිතේ හැම ඇංගල් එකකින්ම බලලා හැම කෝණකින්ම බලලා ඇත්තටම අපට තෘප්තිමත් වෙන්න පුළුවන් ස්වරූපයක් තියනවාද කියලා හොයාගන්න. මම හිතනවා හුඟක් වෙලාවට අපිට තිබෙනවා. අපි ගොඩක් වෙලාට අපිට වෙලා තියෙන ප්‍රශ්නේ තමයි අපි මේ තෘප්තිය හොයන්නේ නැතුව අනුන්ට තියෙන්නේ මොකද්ද කියලා අපි හැම වෙලාවෙම හොයනවා. අපි ඔළුවේ හැම වෙලාවෙම වැඩ කරන්නේ පෘථග්ජන මනසේ අනුන්ට මොකද්ද වෙලා තියෙන්නේ ඒක මට තියෙනවද කියන එක. නැතු මට තියෙන එක මම කොච්චර සතුටු වෙන්න පුළුවන්ද කියන තැන නෙමෙයි ඉන්නේ කියන මේ මානසිකත්වය තමයි ගොඩාක් අයට තිබෙන ප්‍රශ්නේ. ඉතින් ඒ නිසා අපි උත්සාහ ගන්න උන අපට මොකද්ද තියෙන්නේ. හැබැයි මේ මානසිකත්වය වර්ධනය කරගන්නකොට අපි උද්දච්චකම නැත්නම් අර අනතිමානී ගතියෙන් බැහැරවීමක් කරගන්නත් හොඳ නෑ. ඒකත් හරියට දැකලා ඒකෙන් අනිත් අයව කම්පයා කරන්න නැතුව අනිත් අයව බිමට වට්ටන්න නැතුව බොහොම අනතිමානී විදියට තමන්ගේ ස්වરૂපය දකින්න අවශ්‍යයි. ඔන්න සන්තුස්සකෝ කියන්නේ තෘප්තිමත් ගතිය. සුභරූ කියලා කියන්නේ ඕනම වැඩක් කරන්න ගියන් පස්සේ තමන් ඒකට සම්බන්ධ වෙනවා නම් තමන් නිසා ඒ අයට ගැටලුවක් කරදරයක් ඇති නොවන විදියට වැඩ කරන. දැන් මේක හරි මේක ඉතාම වැදගත් කුශලාභිවර්ධක පුරුද්දක්. දැන් බලන්න සමහර වෙලාවට සමහරුත් එක්ක වැඩ කරන්න ගියාම හරි කරදර ගතියක් තියෙනවා නේද? දැන් කැම්ප්‍රියක් කරන්න ගියාමත් ගොඩක් දේවල් බලාපොරොත්තු වෙනවා. තැනකට ගියාමත් එහෙමයි. සමහර වෙලාවට ගමනක් බිමනක් කියන්න බෑ. සමහර වෙලාවට කතා කරන්න බෑ. කරදරයක් අනුන්ට කරදරයක් වෙන විදියට අනුන්ට බරක් වෙන විදියට ජීවත් වෙන්න හදන පුද්ගලයෙක් ඉන්න පුළුවන්. ඉතින් මේ මෙතන මේ සුභර කියලා කියන්නේ අනිත් අයත් එක්ක බොහොම කෝඔපරේටිව් නැත්නම් බොහොම එකට පහසුවෙන් ගැටලුවකින් තොරව ඒ අය අමාරුවට ප්‍රශ්නකට පත් වෙන්නේ නැති විදියට කටයුතු කිරීමේ හැකියාවක් ඇති කර ගැනීම. දබාන සමහරලාවට අපි අපේ ජීවිතවල අපි දැන් හොඳම උදාහරණයක් පන්චුවැලිටි කියන එක නේද? වෙලාවට වැඩක් කරන එක නේද? සමහරලාවට අපි 7ට තියෙන වැඩේට අපි 7:20ට යනවා නේද? ඒ මිනිස්සයාගේ වෙලාව අපි අරගන්නවා. ඒ මිනිස්සයා බලන් ඉන්නවා අපි නිසා නේ. සමහරවිට 7:20 නෙමෙයි 4 තියෙන එකට 6:20ට යනවා. ඒතර ඕනට වඩා ඉක්මනින් ගිහිල්ලා. මේ මිනිස්සයා වෙනත් මොකක් හරි දෙයක් කරගෙන ඉන්න වෙලාවේ අපි ගිහිල්ලා ඒකත් බාධා කරනවා නේ. අනිත් වගේ අපි අනිත් අයට කරදරයක් නොවන විදිහට ජීවත් වීමේ හැකියාව. ඒක මේ සුභර කියන ස්වරූපයෙන් තියෙනවා. අපිටත් හොඳයි එතකොට. ඒ අයටත් හොඳයි. අපි ඒ අයටත් ගරු කරනවා. අපි අපේ ජීවිතේට අපේ ඇතුම් පැතුම් ගරු කරගෙන වාසය කරන සුභර. අප්පකිච්චෝ කියන්නේ දැන් මේක පරිවර්තනය වන්නේ අන්බිසි කියලා. ඒ කියන්නේ කාර්යබහුල නැහැ කියලා. මම කල්පනා කරනවා මෙතන අන්බිසි කියන එකට වඩා මේකට අපි සිංහලෙන් අර්ථකථනය කරගත්තොත් අපි දැන් මේ කටින් එජ් ටෙක්නොලොජි නැත්නම් බොහොම වර්තමාන දියුණු වෙච්ච තාක්ෂණය සහ මේ ජීවන පිළිවෙලත් එක්ක අපි කවුරුත් ලෝකෙ කොහේ හිටියත් අපි කවුරුත් අපට වැඩ වැඩි වෙලා තිබෙනවා. නමුත් මෙතන කියන්නේ වැඩ වැඩවීම නෙමෙයි. කොච්චර වැඩ වැඩි වුණත් තමන්ට ඇත්තටම අත්‍යවශ්‍යයෙන්ම නිරත වේ යුතු නිරත වෙන්න ඕන වැඩේට තමන් වෙලාව හදාගන්න එක. ඒක ගොඩක් අයට උත් කරගන්න බෑ. තමන්ට අවශ්‍ය වැඩේට වෙලාව හදාගන්න බෑ. ගොඩක් වෙන කාටත් තියෙනවා.
කවරක්ත් වැඩ නොකර ඉන්නට න ලෝක හැම දෙනාට එක භික්ෂන් වහස කෙනෙක් වන්න පුළන් ගහි කෙනෙක් වන්න පුළ හැම දෙනාටම තියෙනවා. ඉති ඉනිසා අපට තිබෙන්නේ වැඩ තිබුණට ප්‍රශ්නයක් නෑ. හැබැ අපට ඕන වැඩට අපට ඕන පුද්ගලයන්ට සම්බන්ධ වන්නට ඒ අයට අපි කාලය ලබාද ඔබ ගිහි පුද්ගලයෝ නිසා ගිහි අයි නිසා ඔබගේ පවුලය අයට වෙනුවෙන් කාලිගත කරන්න ළමයි වෙනුවෙන් නෝන මහත්තය වෙනුවෙන් නේද අම්ම තාත්ත වෙනුවෙන් නේ අප ස්වාමීන් වහන්සේලා ගිහි අය ගිහි ජනතාවට ඒ අයට ධර්ම මාර්ගයේ පෙන්නන්න නේද අපි හැම වෙලාවෙම අපි නිරත විය යුතු දේවල් වලට කාලි හදා ගන්න අවශ්‍යයි. අන්න ඒ ස්වරූපයේ තමයි මේ අපකිච්ච කියන එකෙන් අපි ඒ පුරුද්ද ඒ අපි කියන්නේ skillful habit කුසලාභි වර්ධක පුරුද්ද ඒක අපි ඇති කරගත යුතුයි. ඊළඟට සල් ලහුක බුද්ධි හරියට ශබ්ද කරන්න. සල් ලහුක බුද්ධි. ඒක එහෙමයි කියන්නේ සල් ලහුක බුද්ධි කියන්නේ බොහොම සරල ජීවිතයක් ගත කන්නේ. දැන් බලන්න අපේ ජීවිතවල අපි ගොඩක් වෙලාවට අපි සිද්ධ කරන්නේ සරලත්වය ඇති කරගන්න නෙමෙයි අර භාර දුරත්වය ඇති කරගන්නට. සමහර වෙලාවට අපි ඉගෙන ගන්න දෙයක් වෙන්නත් පුළුවන්. ඉගෙන ගන්න එපා කියනවා නෙමෙයි ඉගෙන ගන්න ඕන. හැබැයි සමහර වෙලාවට අපි ඕනට වඩා අනවශ්‍ය දේවලුත් ඔළුවේ පුරව ගන්න. ඒතර අපිට තව කාලයකද සිද්ධ වෙන ඔක්කොම unlearn කරන්න. මොකද learn කරන්නත් unlearn කරන්නත් තියෙන එකම capacity එකක් නේද? අපි අත්‍යවශ්‍ය දේ ඉගෙන ගන්නවද නැද්ද? සමහර වෙලාවට අපි ඕනවට වඩා බඩු මුට්ටු ගෙනලා ගෙදර පුරව ගන්න. නේද? shop එකේ දීප පරිගට අපි බඩු වෙන්න ඕනේ නෑ නේද? සමහරවල් මේ ඔක්කොම වෙන distractions අපිට වෙලා තියෙනවා. සමහරවල්ට අපි මේ ජීවිතේ උනට වඩා financially බර කරගන්න. නේද? අපි credit card එක use කරන්න ගියාම අපි ඒක අනවශ්‍ය විදිහට use කරන්න ගිහලා අපි වලේ වැටෙනවා. අපි ආශ්‍රය කරන අය තුලත් අපි අනවශ්‍ය විදිහට ආශ්‍රය කළා අපි අමාරුවේ වැටෙනවා නේ. ඒ නිසා අපි හැම වෙලාවෙම සරලත්වය කියන්නේ බඩු මුට්ටු ටිකක් අඩු වීමවත් පමණක්වත් ඊළඟට මේ බොහොම මේ ඩවුන් සයිස් කරපු ජීවිතයක් ගත කිරීම පමණක්ම නෙමෙයි ආශ්‍රය පුද්ගලයෝ ඊළඟට අපි දෙයක් පිළිබඳව දකින අදහස පර්ස්පෙක්ටිව් එක ෆිලොසොෆි එක දර්ශනේ හැම දෙයක් තුළම අපි යම්කිසි විදියක සිම්ප්ලිෆිකේෂන් එකක් තිබෙන්න ඕනේ. ඒ සිම්ප්ලිෆිකේෂන් එක උණයින් පස්සේ අපි අපි ඇඟෙනොත් අපි සරලයි අපි මනසිනොත් අපි සරලයි අන්න එතන තමයි මේ මේ පුරුද්ද නැත්නම් මේ ස්කිල්ෆුල් හැබිට් කුසලාභි වර්ධක පුරුද්ද ඇතිවන්නේ. ඊළන් කිව්වා සන්තේන්ද්‍රියෝ. ඒක පැහැදිලි. ඉන්ද්‍රියන්ගේ සංවරකම්. දැන් ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන එක අපි මේ පෙරදිග විදිහට කියනවා අපරදිග විදිහට කියනවා බෙස්ට් එකේ පාවිච්චි කරන්නේ දකිනවා අහනවා ඒ වගේම ආග්‍රහණය කරනවා රස දැනෙනවා ඊළඟට පහස දැනෙනවා සිතනවා. දැන් මේවනේ කතා මේ ඔක්කොම එකයි. දැන් මේවා තුල අපට සංවරයක් තිබෙනවාද? දැන් බලන්න අපේ දෛනික ජීවිතේ අපට මේවා මේවාත් එක්ක අපි කටයුතු කරනකොට අපට සංවර භාවයක් තියෙනවද? අපි ඇහැ අපට සංවරද? අපි දෙයක් දිහා අපි බලන්න ගියොත් හෝ බලන්න සිද්ධ වුණොත් අපට ඒ තුල අපට සංවරයක් අපිට තියෙනවද? ඒ බැලෙන වස්තුව අපිව ආක්‍රමණය කරනවද? නැත්නම් ඇහෙන ශබ්දය නැත්නම් අහන ශබ්දය අපිව ආක්‍රමණය කරනවද? එක්කෝ ඇහැ ඒව ආක්‍රමණය කරලා තිබෙනවාද? කන ඒවා ඒ ශබ්ද ආක්‍රමණය කරලා තිබෙනවාද? නැත්නම් ගඳ සුවඳ නාසය ආක්‍රමණය කළද? නාසය ගඳ සුවඳ ආක්‍රමණය කළද? දිව රසය ආක්‍රමණය කළද? රසය දිව ආක්‍රමණය කළද? අපි හැම වෙලාවෙම අපි ගාව තිබෙන සෙන්සස් නේද? ඒ කියන්නේ ඉඳුරන් ඉන්ද්‍රියන්. ඒ ඉන්ද්‍රියන් හැම වෙලාවෙම බලවත් විය යුතුයි. ඒ බලවත් නොවුනොත් අරමුණු ටික නැත්නම් අපි කියන්නේ සාමාන්‍යයෙන් කාමයන් අපිව නපුරට පොළඹවන. ඉතින් ඒ නිසා මේ ඉන්ද්‍රියන්ගේ සංවරය කොහොමද මේ සංවරය කරන්නේ? අපි ඉන්ද්‍රියන් සංවර කරගන්න. අපි කයින් රිලැක්ස් වෙන්න ඕන. ඒ වගේම මනසිනුත් අපි රිලැක්ස් වෙන්න ඕන. ඒ වගේම අපි මේ සංවර කරගන්නවා කියන්නේ බොහොම හිමීට අතපය දික් කරන එක නෙමෙයි. මෙහෙන් කියන්නේ ඊ ඉන්ද්‍රයන් බොහොම සරල පහසු විදියකට බොහොම ගැළපෙන කලබල නැති ශාන්ත විදියකට මේ ඉන්ද්‍රියන් ටික පාවිච්චි කරන එකයි තියෙන්නේ. ඒක තමයි එතන අදහස් කරන්නේ සන්තිද්‍රියෝ කියලා. නිපකෝ. මේ නිපකෝ කියන එක හරි වැදගත්. නිපකෝ කියන්නේ දැන් ඉංග්‍රීසියෙන් අපි කියන්නේ discreteness එක. දැන් discreteness එක කියන්නේ අපි විශේෂයෙන්ම මේ කතා කරනකොට හෝ අපි ක්‍රියාත්මක වෙනකොට දැන් අපි වචනය පාවිච්චි කරනකොට නැත්නම් අපි ඇඟින් වෙන කායික ක්‍රියා කරනකොට අපි පරිස්සම් වෙනවා අනිත් අයට කරදරයක් බාධාවක්
වෙනවාද නැද්ද කියන තැන. දැන් බලන්න ගොඩක් වෙලාවට අපි කතා කරද්දී අනිත් අයට එකින් එක ඔෆෙන්ඩ් වෙනවාද? අපි කියන මාතෘකාව, අපි කතා කරන දේ නේද? ඊළඟට අපි ක්‍රියාත්මක වෙන ඒ කටයුතු නේද? අපි හැසිරෙන විදිය අනිත් කෙනාට යම්කිසි කරදරයක් බාධාවක් වෙනවද කියලා අපි හිතන්නේ නැහැ ගොඩක් වෙලාවට. ගොඩක් අය සමහර විටම ඇති. එහෙම හිතනකොට අන්න එයාට ඇති වෙනවා අප මේ නිපකෝ කියන ගුණේ. ඒ කියන්නේ පුරුද්ද. ඒ නිපක කියන්නේ බොහොම පරිස්සමෙන් බොහොම නුවණැති විදියට වචන සහ ක්‍රියා, කායික ක්‍රියා සහ වාචික ක්‍රියා පාවිච්චි කරනවා. එතකොට එයා දන්නවා අනිත් අයට රිදීමක් නැහැ. හැම වෙලාවෙම බලන්න ඕනේ ඔෆෙන්ඩ් වෙන මානසිකත්වයක් නිර්මාණය වෙලාද? කවුරු හරි ඔෆෙන්ඩ් වෙනවද? කවුරු හරි බාධාවට පත් වෙනවද? කරදරයට පත් වෙනවද තමන්ගේ කටයුත්තෙන්? ඒක නිපකෝ. ඒක ඉතාම වැදගත් ගුණයක්, හැබිට් එකක්. එතන අප්පගබ්බෝ, අප්පගබ්බෝ කියන්නේ මෝඩස් කියන එක. මෝඩස් කිව්වයින් පස්සේ මේක ඉතාම වැදගත්. දැන් මේක අපි සමහරුන්ට ගොඩාක් තිබෙනවා. මෝඩස් කියන්නේ දැන් අප්පගබ්බෝ කියලා කියන්නේ unassuming, ජජ් කරන්නේ නැති මානසිකත්වකින් වැඩ කරන එක. දැන් අපි හුඟක් වෙලාවට අපි සමාජයේ අපි XYZ කියලා කියන්න ඕනේ. අපි මිනිස්සුත් එක්ක වැඩ කරනකොට දැන් මෙයා මෙහෙම කෙනෙක්, මෙයා මෙහෙම කෙනෙක්, මෙයා මෙහෙම කෙනෙක්, මෙයා අරක කියනා මේක. අපි ප්‍රීඔකියුපයිඩ් වෙච්ච මෙන්ටැලිටියකින් තමයි වැඩ කරන්නේ හුඟක් වෙලාවට. ඒක හොඳ නෑ. ඒක බුදුහාමුදුරු කියන බුදුහාමුදුරු අපිට වර්ධනය කරගන්න නිවනට පැමිණෙන්නට සුදුසු පුරුද්දක් නෙමෙයි. ඒකට අපි කියන්නේ අප්පගප්පු, මොඩෙස්ට්. ඒතොර අපි හැම වෙලාවෙම අන්ඇසූමින් වෙන්න, අනික් කෙනා ජජ් කරගෙන අපි කතා කරන්න යන්න ඕනේ නෑ. අපි බොහොම විවෘත සංවාදයකට යන්න, සංගෘත වෙලා යන්න බෑ. අපි කෙනෙක් එක ක්‍රියාත්මක වෙනකොටත් අපි බොහොම සරලව බොහොම විවෘත විදියට වැඩ කරා. අපි කිසිම ප්‍රීඔකියුපයිඩ් තෝට් එකක් ඇති කරගන්න ඕනේ. සමහරු ඉන්නවා කට්ටිය ආශ්‍රය කරන්නේ උදව්වක් බලාගෙන. මොකද බලලා මෙයාගෙන් මට උදව්වක් ගන්න පුළුවන් කියලා නේ. ඉතින් ඒ වගේ කිසිම දෙයක් නැතුව ඒ විවෘත මානසිකත්වකින් කටයුතු කරනවා. විශේෂයෙන්ම අනිත් අය ජජ් කරන්නේ නැති මානසිකත්වකින් කටයුතු කරගෙන යනවා. ඒ නිසා අපි හුඟක් වෙලාවට මේ ජජ්මෙන්ටල් මෙන්ටැලිටි කියන එක නැති වුණොත් අපි ගොඩාක් සාර්ථක වෙනවා මේ බුදුහාමුදුරුවෝ කියන ගුණයන් අතර. ඒසයි එකට කියනවා අප්පගප්පු. ඊළඟට කිව්වා කුලේසු අනනුගිද්ද. දැන් මේක ස්වාමීන් වහන්සේලාටනේ විශේෂයෙන් කතා කරන්නේ. මේ දායක පවුල් වලට වැඩිපුර ඇලෙන්න එපා කියලා. ඒක ඒ කාලේ සිද්ධ වුණා නේද? සමහරලාට භික්ෂුන් වහන්සේලා යම්කිසි බලාපොරොත්තු, ලාභ සත්කාර බලාපොරොත්තුෙන් සමහර දායකයන්ට වැඩිපුර ලම් වෙනවා. ඒකින් වෙන ප්‍රශ්නයක් තමයි කාලයක් යනකොට ඒගොල්ලෝ අර දායකයන්ගේ කීම තමයි අහන්නේ. ඉතින් ඒ නිසා භික්ෂුන් වහන්සේ ස්වාධීන, බොහොම අවංක ස්වාධීන, ඒ වගේම ඇලෙන්නේ නැති කුලයන්ට නැත්නම් ඒ ෆැමිලිස් වලට ඇලෙන්නේ නැති බොහොම අනතිමානී සහ ස්වාධීන චරිතයක් බවට පත් වෙනවා. එහෙම නොවුනොත් ඒකත් බාධාවක් වෙනවා මේ නිවන් මගට ඇත්ත වශයෙන්. දැන් ඔන්න අපි කියුවා සන්තුස්සකෝ සුභරෝ අපකිච්චෝ සල්ලහුකවති සන්තින්ද්‍රියෝ නිපකෝ අපගප්පු කුලිස අනල කිත්තු. දැන් ඊළඟට කතා කරන්නේ මේ පර්ස්පෙක්ටිව්ස් ටික. ඒ කියන්නේ අපි කොහොමද නිවනට පැමිණෙන පුද්ගලයා, පැමිණිය යුතු බලාපොරොත්තු වෙන පුද්ගලයා කොහොමද තමා ගැනත් සමාජය ගැනත් මේ විශ්වය ගැනත් දකින්න ඕන? නච කුද්දං සමාචරේ කිංචීන විඤ්ඤෝ පරි උපවදෙයෝ සුඛිනෝවා ඛේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්ව. නච කුද්දං සමාචරේ. එතකොට සුළු හෝ වැරද්දක්, කුද්දං සමාචරේ සුළු හෝ වැරද්දක්. දැන් මේ විශේෂයෙන්ම කියන්නේ අකුසලයක් සිද්ධ කරන්නේ. මොන වගේ අකුසලයක්ද? විඤ්ඤෝ පරි නැත්නම් ඒ කියන්නේ සත්පුරුෂයන් නැත්නම් විශේෂයෙන්ම පණ්ඩිතයන්, ධර්මයේ පණ්ඩිතයන් කියන්නේ සත්පුරුෂයන් නේද? සත්පුරුෂයා කියන්නේ කවුද? අපි ගොඩක් කතා කළා මේ ගැන ඉස්සර. ඒ කියන්නේ හැම වෙලාවෙම යහපත් සිතවිල්ලක් හිතනවා. ඒ කියන්නේ දස කුසල් වල යහපත් සිතවිලි තුන සිතනවා. ඒ වගේම හැම වෙලාවෙම යහපත් දෙයක් කතා කරනවා. ඒ කියන්නේ ප්‍රාණ මුසාවාද නැහැ, ඒ වගේම පිසුනා වාචා නැහැ, පරුසා වාචා නැහැ, සම්පප්පලප්පන. ඒ වගේම හැම වෙලාවෙම යහපත් ක්‍රියාවක් කරන්නේ. ප්‍රාණඝාතය කරන්නේ, අදත්තා දානය කරන්නේ, කාමස මිච්ඡාචාරය කරන්නේ. ඒතර කුසල් ක්‍රියා තුනයි, ඒ වගේම කුසල් වචන හතරයි, කුසල් සිත් තුනයි තියෙන කෙනාට කියන්නේ පණ්ඩිතයා හෝ සත්පුරුෂයා. ඒතර ඒ අයගේ හෝ එබඳු තවත් අයගේ අපවාදයට, උපහාසයට ලක් වෙන සුළු හෝ වැරද්දක් කරන්නේ. වැරදි කියන්නේ ඒගොල්ලෝ නොකරන ඒ 10 අපි කරන්න කිව්වොත් ප්‍රශ්නයක් වෙනවා.
ඒමකුත් කරන්න. ඒ වගේම සුකිනෝවා කේමිනෝ හොන්තු සබ්බේ සත්තා බවන්තු සුකිතත්වා. එකන්නේ හැම සත්වයාගේම සුකිනෝ කම්ෆර්ට් එක, කේමිනෝ සේෆ්ටිය එක, එකන්නේ පහසුභතාවය, පහසු හැම කෙනාගේම පහසු බව, ඒ වගේම හැම දෙනාගේම ආරක්ෂාව ප්‍රාර්ථනා කරන. ඒ වගේම සියලු සත්වයෝ සතුරු සිත ඇත්තෝ සුවපත් ඇත්තෝ වෙත්වා කියලා මෙන්ටැලිටිය එක හදාගන්න. බන් අපිට ඔව තියෙනවද කියලා අපේ ජීවිතය අපි හැමදාම රෙගියුලර්ලි විධිමත්ව හැමදාම අපි මේවා මේ මානසිකත්වය අපි ඉන්නවද කියලා පොඩ්ඩක් දැන් හිතන්නට වෙලා තියෙනවා. ඊළඟට කියනවා ඒකේ චිපාන භූතත්ති තසාවා තාවරාවා අනවසේසා දීඝාවායේ මහන්තාවා මජ්ජිමා රස්ස කානුක තුල. දැන් මෙන්න මෙතන කියනවා දැන් මේ කාටද අපි මේ මෛත්‍රිය කරන්නේ, මේ මෙන්ටැලිටි එක දක්වන්නේ කාටද, මොන වගේ සත්ව වර්ගවලටද? දැන් ඔය කඳ පිරිතේ කතා කරනවානේ, අර එක ස්වාමීන් වහන්සේ කෙනෙක් අපවත් වුණා සර්ප කුල හතරකට මෛත්‍රිය කරේ නැහැ කියලා. ඒ කියන්නේ එතන කියනවානේ චබ්බ්‍යාපුත්ත, කන්හා ගෝතමක, ඒරාපත ආදි වශයෙන් උරග කුල හතරක් කියන. ඒවට මෛත්‍රී කර ඒවා වෙන වෙනම අඳුනා ගන්නත් ඕනේ කියන්නේ. ඒක අදහස් කරන්නේ. චබ්බ්‍යාපුත්ත අනිත් එක. දැන් මෙතන කියනවා මේ මෛත්‍රිය අපි වඩනකොට මේ මෙන්ටැලිටි එක තියෙනකොට අපි මේ විශ්වයේ ඉන්න සත්වයන් පිළිබඳ යම්කිසි ඉන්ක්ලූසිව් බොහොම සාකල්‍ය භාවයක් ඇති, සම්පූර්ණ භාවයක් ඇති යම්කිසි අවබෝධයක් තියෙනවා. දැන් බලන්න මොනවද, මොන වගේ ආකාරයෙන් තියෙන්නේ. ඒ කේචි පාන භූතත්ති යම්කිසි සත්ව පිරිසක් ඉන්නවද මේ ජීවත් වෙන, තසාවා, තසා කියලා කියන්නේ ෆ්‍රේල් කියන එක, බොහොම දුර්වල. දැන් දුර්වල සත්ව ඉන්නවානේ, දැඟපතින් දුර්වල, නැත්නම් අසනීප හැදිලා දුර්වල. ඒ වගේම තහවරාව, බොහොම ස්ට්‍රෝං සත්වයෝ. සමහරවිට ලොකු සත්තුනේ බොහොම ස්ට්‍රෝං, බොහොම ස්ට්‍රෝං විදිහේ බොහොම ශක්තිමත් ඇඟක් තිබෙන සත්තු ඉන්නවා. වීක් සත්තු ඉන්නවා, ස්ට්‍රෝං සත්තු. අනවශේෂා without exception අනිත් ඉන්න ඔක්කොම සත්තු, ඒ කියන්නේ දුබල සත්තුත්, ඒ වගේම සුබල සත්තුත්, ප්‍රබල සත්තුත් අතරේ ඒ ඉන්න අනිකුත් සත්තු. ඒ වගේම දීඝා, ඒ කියන්නේ දිග ශරීර තියෙන කට්ටිය, සර්පෙක් වෙන්න පුළුවන් නේ. සමහර ලාවට ලොකු දිග සත්තු ඉන්නවා නේද? ඒ දිග සත්තු. මහන්දාව විශාල සත්තු, ඇඟින් විශාල සත්තු. මජ්ජිමා, මජ්ජිමා කියන්නේ දීඝාවායේ මහන්තාවනේ. තීගා කියන්නේ දිග සත්තු. ඒ වගේම මහන්තා කියන්නේ ලොකු සත්තු, ඇඟෙන් විශාල සත්තු. මජ්ජිමා කියලා කියන්නේ ඇඟෙන් මධ්‍යම ප්‍රමාණය, කියන්නේ කුඩාත් නැහැ ලොකුත් නැති සත්තු. මජ්ජිමා. දැන් අපිත් ඒ වගේ වෙන්න පුළුවන් නේද? අපි ගොඩක් දිගත් නැහැ ලොකුත් නැහැ නේද? මධ්‍යම ප්‍රමාණය. ඒ වගේම රස්සකා, මජ්ජිමා රස්ස කානුක, රස්සකා, රස්ස කානුක තුල රස්සකා. රසකා කියන්නේ මේ උසින් මිටික සත්තු වෙනවා නේද? ෂෝට් සත්තු. ඒ වගේම අනුක, අනුක කියන්නේ ස්මෝල්. තූලා කියන්නේ බොහොම තික් වෙච්ච සත්තු නේද? එතකොට විශේෂයෙන්ම මිටි සත්තු, ඒ වගේම බොහොම ස්මෝල් සත්වයෝ වෙන්න පුළුවන්. සමහරවිට බොහොම අපිට පේන සත්වයෝ තියෙනවා ඒ අතරේ. ඊළඟට තූලා කියලා කියන්නේ බොහොම තික් ප්‍රමාණේ සත්තු. මේ හැම දිනකම අපේ මෛත්‍රිය යන්න ඕන. මම ආයි කියන්නම්, ඇඟපතින් දුර්වල සත්තු, ඇඟපතින් ප්‍රබල සත්තු, ඒ වගේම සියලුම ඒ දෙක අතර ඉන්න සත්තු, ඒ වගේම දිග සත්වය, මහත සත්වය, මධ්‍යම ප්‍රමාණේ මීඩියම් සයිස් එකේ සත්වය, ඒ වගේම මිටි සත්වය, ඒ වගේම බොහොම ස්මෝල් සත්වය සහ බොහොම තික් ප්‍රමාණේ, බොහොම තික් ගතියක් තිබෙන සත්වය. තවත් එක විස්තර කරනවා. දිඨාවා යේච අද්දිඨා යේච තූරේ වසಂತಿ අවිදූරේ භූතාවා සම්භවේසීවා සබ්බේ සත්තා භවන්තු සුඛිතාත්තා. දිඨා ඒව අද්දිඨා, අපට පේන්නේ ඉන සත්වයෝ සහ අපට පේන්නේ නැති සත්වයෝ. දැන් සමහර ලාවට ඊටාම කුඩා ශුද්‍ර ජීවීන් අපට පේන්නේ නැහැ නේද? අන්වීක්ෂා කරන් බලන්න ඕන. ඒතර පේනන සත්වයෝ සහ දිඨාවා ඒව අද්දිඨා, නොපේනන සත්වයෝ. ඒ වගේම යේච ධූරේ වසಂತಿ, ඒ වගේම ඒ කියන්නේ මේ ඈත, යේච ධූරේ ඈත වාසය කරන සත්ත්ව. දැන් අපි ඉන්නේ එක රටක නම් ඈත රටක නැත්නම් බොහොම ඈත ප්‍රමාණයක ඉන්න සත්ත්ව. සමහර ආක්ටික් පෝල් එක වෙන්න පුළුවන් නේ, ඊළඟට නැත්නම් සවුත් පෝල් එක වෙන්න පුළුවන් නේ, නෝත් සවුත්. සමහරවිට අනිත් පැත්ත වෙන්න පුළුවන් නේද?
සමට මැද පෙරදි සමලාට අප්‍රිකාවෙන් න ඇත ඉන්න. එච දූරේ වසන්ති අවිදූරය වගේම නිය ළඟ ඉන්න සත්තුත් ඉන්නවා නේ, ළඟ ඉන්න සත්තු ටික. භූතාවා සම්භවී සීවා. දැන් එතන භූතා කියන්නේ අපිට ඇත්ත වශයෙන්. ඒ කියන්නේ ඉපදිච්ච අය කියන්නේ භූත කියලා. ඊළඟට සම්භවී සීවා කියන්නේ උපදින්න ඉන්න කට්ටිය. සමහරට ගන්ධබ්බය වෙන්න පුළුවන්. උපදින්න ඉන්න සත්වයෝ. මව් කුසක හෝ වෙන තැනක. සබ්බේ සත්තා භවන්තු සුඛිතා. මේ සියලු සත්වයන්ගේ යහපත, සතුට, සුවපත් භාවය ප්‍රාර්ථනා කරනවා. බලන්න අපි එහෙම කරනවද අපි ජීවිතේ? නැත්නම් අපි බොහොම කන්ඩිෂනලි කොන්දේසි සහිතවද මේක කරන්නේ? හැම වෙලාවෙම මේ සියලු අයගේ යහපත ප්‍රාර්ථනා කරන්න උත්සාහ ගන්න ඕන. ඒ බඳු ජීවිතයක් හදා ගන්න ඕන. එපමණක් නොවේ. නපරෝ පරන්නි කුබ්බේත. දැන් මේ අපි මේ කතා කරන්නේ මෙන්ටැලිටිස්. නැත්නම් අපි අර උඩින් කියපු ස්කිල්ෆුල් හැබිට්ස්. නැත්නම් කුශලාභි වර්ධක ගති පුරුදු වර්ධනය කරගෙන කරගනිමින් ඉන්නකොට මෙන්න මේ මෙන්ටැලිටිස් ටික අපි ගාව තියෙනවා. මෙන්න මේ මානසික චින්තන රටාවන් ටික අපි ගාව තියෙනවා. නපරෝ පරන්නි කුබ්බේත නාති මන්නේත කත්තචිනං කංචි. බ්‍යාරෝසනා පටික සංඥා නාන්‍ය මඤ්ඤස දුක්ඛ මිච්ඡේය. නපරෝ පරන් නිකුබ්බේත. කිසිම වෙලාවක නිකුබ්බේත. නපරෝ පරන් නිකුබ්බේත. කිසිම අවස්ථාවක කිසිම දවසක තව කෙනෙක්ව රවට්ටන්න එපා. නේ? තව කෙනෙක්ව රවට්ටන්න එපා. රැවටීම කියන එක හරිම භයානක කටයුත්තක්. නේද? එක ආකාරයක කාම. නමුත් රැවටීම කිසිම දවසක කිසිම කෙනෙක් රවට්ටන්න එපා. නාති මඤ්ඤේත. ඒ කියන්නේ අවමන් කරන්න එපා. නේද? ආක්‍රෝෂ පරිභව කළා අවමන් කරන්න එපා. දැන් මේ චින්තනය තමයි මෛත්‍රිය කරන සැබෑ කෙනා ගාව තිබෙන්නේ. ඒක නා කිසිම කෙනෙකුට කිසිම කෙනෙකු රවට්ටන්නේ නැහැ. කිසිම කාරණාවක් නිසා මුදල වෙන්න පුළුවන්, පුද්ගලත්වයක් වෙන්න පුළුවන්, කිසිම තැනක රවට්ටන්නේ නැහැ. නේ? චීටින් නැහැ ආගාව. ඒ වගේම කිසිම තැනක අවමන් කරන්නේ නැහැ. නරක වචන කියලා හෝ හොඳ වචන කියලා හෝ කොහොම ආකාරයකින්වත් කරන්නේ. කත්ත චිනං කංචි එනිවේ නේද? කොහෙවත් තැනකද එහෙම කරන්නේ. ඒ වගේම ඒ පුද්ගලයා ගාව ව්‍යාරෝසනා පටික සංඥා. ව්‍යාරෝසනා කියන්නේ ව්‍යාපාදේ. ඉතා භයානකයි නේද? ඒක හුඟක් වෙලාවට මේ අර thoughts of destroying නේද? අනිත් අය නසන චේතනාවන්. ඒ වගේම පටික සංඥා thoughts of anger. ඒ කියන්නේ කේන්ති සහිත සිතිවිලි. එතකොට දැන් කේන්තිය සහිත සිතිවිලි පටික සංඥාව. පටික කියන්නේ කේන්තියමනේ. ඊළඟට තව වෛරී චේතන. ව්‍යාරෝසනා කිව්වේ අනුන් නැසීමේ සිතිවිලි. ඒව අපි කාට සමහරවිට කෙනෙක් කාටවත් කියන්නේ නැහැ. තව කෙනෙක් නැති කරන්න සමහරවිට ඊමේල් එකක් පාවිච්චි කරනවා, සමහරවිට පෙත් සමක් ගහනවා, සමහරවිට සෝෂල් මීඩියා වල වැරදි ইনফরমේෂන් ෂෙයා කරනවා, කැලැපත්‍ර ගහනවා, අනිත් අයට දේවල් පතුරවනවා. මේ ඔක්කොම තියෙන්නේ ව්‍යාපාදයේ තුල. නේද? ඒ නිසා ව්‍යාපාදයක් ඊළඟට පටිගයක් ඒ පුත්තිලයා ගාව නැහැ. ඒ පුද්ගලයා ගාව හැම වෙලාවෙම තියෙන්නේ නාන අඤ්ඤං අඤ්ඤස නාඤ්ඤ මඤ්ඤස දුක්ඛ මිච්ඡය. කිසිම වෙලාවකත් කිසිම වෙලාවකවත් තව කෙනෙක්ගේ දුකක් ප්‍රාර්ථනා කරන්නේ නැහැ. නේද? කිසිම කෙනෙක් වැටෙන්න බිමට වැටෙන්න හරියන්න එපා කියන මානසිකත්වය ආගාව. නිසා දැන් මේ මෙන්ටැලිටි එක මොකද්ද? එයා කොයි වෙලාවකවත් මේ කුසලාභි වර්ධක පුරුදු තියෙන කෙනා කොයිම වෙලාවකවත් කිසිම කෙනෙක් රවට්ටන්නේ නැහැ. ඒ වගේම කිසිම කෙනෙක් නිගා කරන්නේ අවමන් කරන්නේ කොතනකවත් කුහිදිවත්. ඒ වගේම එයා ගාව අනුන් නැසීමේ චේතනාව නැත්නම් අපි කියන ව්‍යාපාදය සහ ඒ වගේම පටික සංඥා කියන්නේ කේන්ති නැත්නම් වෛරී චේතනාවන් එයා ගාව නැහැ. එයා හැම වෙලාවෙම ප්‍රාර්ථනා කරන්නේ හැම වෙලාවෙම අනුන්ගේ යහපත. කිසිවෙක් විශේෂයෙන්ම කිසිවෙක් කිසිවෙකුගේ දුක ප්‍රාර්ථනා කරන්නේ නැහැ. කියන්නේ එයා කවදාක්වත් කාගේවත් දුක ප්‍රාර්ථනා කරන්නේ නැහැ. හැම දිනාගෙම සතුට සැපත. සමහරවිට අපිට අපේ අදහස් වලට කැමති නැති අපට අකමැති පිරිස් ලෝකේ ඉන්න පුළුවන්. අපි කාටත් ඉන්න පුළුවන්. නමුත් අපි හැම වෙලාවෙම අප්‍රාර්ථනා කරන්න ඕන. ඒ හැම දිනාටම සුවපත් භාවය යහපත ඇති වෙත්වා කියලා. නේද? ඒක අපි තවත් කෙනෙක්ගේ වැරද්දක් නිසා අපි වැරදි වෙන්න ඕනේ. ඒක තමයි මෙතනින් කියන්නේ. ඊළඟට උපමාවක් කියනවා. මාතා යතා නියං පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ ඒවම්පි සබ්බ භූතේසු මාන සම්භාවය පරිමාණං. අම්මා කෙනෙක් තමන්ගේ එකම දරුවා නේද කොහොමද ආරක්ෂා කරගන්නේ? තමන්ට ඉන්න එකම දරුවා අම්මා කෙනෙක් ආරක්ෂා කරගන්නේ කොහොමද?
ඒ වගේ අපි අනිත් සියලු සත්වයන්ට, තමා සහිත සියලු සත්වයන්ට මේ මෛත්‍රිය පතුරවන්න ඕන. මෛත්‍රියෙන් කටයුතු කරන්න ඕන. අන්බවුන්ඩ් දැන් අපරිමාණං නේද? පරිමාණං නෙමෙයි අපරිමාණං. නැත්නම් අන්කන්ඩිෂනල් අන්බවුන්ඩ් අපරිමාණ මෛත්‍රිය පතුරවන්න. කිසිම වෙලාවක අපට කන්ඩිෂනල් ලවින් කයින්ස් එකක් පතුරවන්න බෑ. ඒ කියන්නේ කොන්දේසි සහිත මෛත්‍රියක් කරන්න බෑ. මේ තියෙන ටීචින්ග්ස් අනුව නේද? හැම වෙලාවෙම හැම දිනාම ඉන්ක්ලූඩ් වෙන, ඇතුළත් වෙන මෛත්‍රියක් තමයි අපිට කරන්න කියලා. ඉතින් අපේ මානසිකත්වය එතෙන්ටත් හැදෙන්න ඕන. අම්මා කෙනෙක් තමන්ටින එකම දරුවාට කරන ආදරේ, ඒ ආරක්ෂාව, ඒ යහපත දකින විදියට අපිත් අනිත් සියලු සත්වයන් ගැන සිතන්න අවශ්‍යයි. ඊළඟට කියනවා මෙත්තංච සබ්බ ලෝකස්මින් මාන සම්භාවයේ අපරිමාණං උද්ධං අදෝච තිරියංච අසම්බාධං අවීරං අසපත්තං. මොකක්ද ඒ කියන්නේ? ඒ කියන්නේ අපි කොහොමද මේ තවදුරටත් මේ මෛත්‍රිය වර්ධනය කරගෙන යන්නේ? මෙත්තංච සබ්බ ලෝකස්මින් මේ ලෝකයේ දැත් වශයෙන් අපි ගන්නුනේ තන විශ්වය කියන තැන, මේ විශ්වයේ ඉන්න සියලු සත්වයන්ට අපි මෛත්‍රිය පතුරවන්න අවශ්‍යයි. ලවින් කයින්ඩ්නස්. ඒ පතුරවනකොට අපිට මෙහෙම ගන්නත් පුළුවන්. කොහොමද පතුරවන්නේ? උද්දං අදු, නැත්නම් උඩ, යට, හරහට, අසම්බාධ, without barriers, කිසිම බාධකයකින් තොර වෙන. කිසිම බාධකයක් ලං කරගන්න හොඳ නැහැ. මං එයාට මට මෛත්‍රී කරන්න බෑ මේ හේතුව නිසා. මේ වැරද්ද නිසා කරන්න බෑ. නේද? අවීරං අසපත්තං නේද? ඒ කියන්නේ වෛරයෙන් තොර වෙච්ච, ඒ වගේම අවෛරී භාවය ඇති මේ මෛත්‍රිය කිසිම විදියකට නතර කරගන්නට, නොකරන්නට හේතු හදාගන්න එපා. ඒ සබුදුහාඳුරු පෙන්වන්න කරන මේ මෙන්ටැලිටි අපි ගාව හැම වෙලාවෙම තියෙනසක්. කිසිම කෙනෙකුට කන්ඩිෂනල් මට්ටමක් මෛත්‍රිය ඇති කරගන්න බෑ. ඒ මෙන්ටැලිටි එක තියෙන්න ඕන අන්කන්ඩිෂනල් ලවින් කයින්ඩ්නස් කියන තැන. ඊළඟට කියනවා බුදුරජාණන් වහන්සේ මේ අපේ ජීවිතයේ උසස්ම චින්තනය මොකද්ද? highest form of thinking කොහොමද තියෙන්නේ? තිට්ඨං චරං නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගතමිද්දු ඒතං සතින් අදිට්ඨේය බ්‍රහ්මමේතං විහාරං ඉදමාහු. තිට්ඨං හිටගෙන ඉන්නකොට, අපි හිටගෙන ඉන්නකොට, චරං ඇවිදිනකොට, නිසින්නෝවා ඉඳගෙන ඉන්නකොට, සයානෝවා හාන්සි වෙලා ඇඳක කොහෙර තැනක ඉන්නකොට, විගතමිද්දු කියලා කියන්නේ අවදියෙන් ඉන්න තාක්කල්. දැන් අපි කිව්වා තිට්ටං කියන්නේ හිටගෙන ඉන්නකොට, චරං කියලා කියන්නේ ඇවිදිනකොට, නිසින්නෝ කියන්නේ ඉඳගෙන ඉන්නකොට, සයානෝ කියන්නේ හාන්සි වෙලා කොතනක හරි ඉන්නකොට. යාව තස්ස විගතමිද්දු යම් තාක් මොහොතක් දක්වා, වෙලාවක් දක්වා අපි අවදියෙන් ඉන්නවා නම්, නිදාගන්නේ නැතුව අවදියෙන් ඉන්නවා නම්, ඒ හැම වෙලාවකම අපි ඉන්න ඕන එක මෙන්ටැලිටි එකකින්, එක මානසික ස්වරූපයකින්. මොකද්ද ඒක? ඒතං සතින් අදිට්ඨේය. මෙන්න මේ ලවින් කයින්ඩ්නස් කියන මෙන්ටැලිටි එකෙන් තමයි අපි වාසය කරන්නේ නේද? මේ ඉරියව් හතරේම ඉන්නකොට හැම වෙලාවකම අපි තියෙනන මෛත්‍රිය කියන මානසික ස්වභාවය, වෛරය, කේන්තිය, ව මොකක්වත් ඒවා උසස් චින්තනය කියලා බුදුහාමුදුරු පෙන්නුම් කරන්නේ නැහැ. ඊළඟ උන්වහන්සේ ප්‍රකාශ කරනවා ඒතං සතින් අදිට්ඨේය බ්‍රහ්මමේතං විහාරං ඉදමාහු. මෙන්න මේක තමයි උසස්ම දිව්‍යමය මානසිකත්වය, හැසිරීම. දැන් බලන්න අපිට මේ උසස්ම මානසික මට්ටම අපිට හැම වෙලාවෙම තියෙනවා. පන්සලට ගිහිල්ලා වාඩිලා භාවනා කරනකොට නෙමෙයි, උදේ පාන්දර කරන භාවනාවෙම නෙමෙයි, ආගමික වැඩක් කරනකොට පමණක් නෙමෙයි, හැම වෙලාවෙම අපි ගාව තිබෙනවාද මේ මානසිකත්වය? අපි හැම වෙලාවෙම මෛත්‍රියෙන්ද ඉන්නේ, නැත්නම් වෙන වෙන දේවල් ඔළුවේ පුරවගෙන කාලේ නාස්ති කරනවා? ඒ නිසා උසස්ම චින්තනය, නැත්නම් උසස්ම මානසික ස්ටයිල් එක, ස්වરૂපය, හැසිරීම, අවබෝධය, කතා කිරීම, සිතිවිලි සිතීම, කායික ක්‍රියා කිරීම මෛත්‍රී සහගත භාවයයි. අවසානයේ කියනවා. දැන් අවසානයේට කියන ගාථාවේ අර තියෙන්නේ මෙතනින් පස්සේ මොකද්ද වෙන්නේ කියන එකයි. ඒක දැන් මේ විදිහ අපි කුසලාභිවර්ධක ගතිගුණ පුරුදු වර්ධනය කරගන්නවා දස කුසල් එක. ඊට පස්සේ අපි මේ මෙන්ටැලිටිස් එකටපත් වෙනවා. අපි හිතන පතන විදියට ඊළඟට කියනවා මොකද්ද වෙන්නේ? දිට්ඨින්ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනෙය්‍ය ගේධං නහි ජාතු ගබ්බසෙයං පුනරීති.
දිට්ටිංච අනුපගමද අපි අපේ ජීවිතයේ තියෙන අපට ලොකුම ප්‍රශ්නයක් තමයි අපේ දෘෂ්ටි වැඩි. ඒ කියන්නේ අපි හිතන පතන විදිය අපට ගොඩක් වැඩි. අපි දකින විදිය ගොඩක් වෙලාවට අපට සමහර වෙලාවට ආධ්‍යාත්මිකව ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. දැන් උසස් සමාජ චින්තනයකට යනකොට අපි ගොඩක් වෙලාවට අපේ සිතවිලි අපි සිතන පතන විදිය තුළ අපට ගැටලු නෑ. අපි දෙයක් දැකලා අපි දෙයක් වෙනස්ව දැකලා අනිත් අයගේ අදහස් වල තියෙනත් වැදගත්කමුත් අරගෙන අපි ඒ සිතවිල්ල එළියට දානවා. නමුත් අපි එහෙම නොහිතනකොට අපිට ගැටලු වැඩි. ඒ නිසා ගොඩක් වෙලාවට ගොඩක් අය පෞද්ගලිකව self created මට්ටමේ තියෙන ideas නිසා ගොඩක් වෙලාවට ප්‍රශ්න ඇති කරගන්නවා. ඒ නිසා බුදුහාමුදුරු පෙන්නුම් කරා මේ දෘෂ්ටි වලට පත්වන්න. විවිධාකාරී දෘෂ්ටි තිබෙනවා. නේද? විශේෂයෙන්ම බුදුහාමුදුරු පෙන්නුම් කරන්නේ සක්කාය දිට්ඨිය. ඒ කියන්නේ රූප සද්ද ගන්ධ රස මේ sorry රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංචස්කන්ධයට තිබෙන උපාදාන කිරීමේ ස්වરૂපය. මේකට මේ උපාදාන කරන ස්වરૂපයට පත් වෙන්න එපා. ඒ විදිහ අදහස් ඇති කරගන්න එපා. රූපේ උපාදානය කර ගැනීම, වේදනා උපාදානය කර ගැනීම, සංඥාව සංඛාරය විඥානය. ඒතර ඒ උපාදානය කර ගැනීම තුල කෙනෙක්ගේ ඇතිවන සිතිවිලි වල තුල සක්කාය දිට්ඨි නිර්මාණය වෙනවා. ඒ නිසා දෘෂ්ටි වලට පත් වෙන්න එපා. ඒව පාවිච්චි කරන්න. ඒව දකින්න. ඒව විපස්සනාවෙන් අනිච්ච දුක්ඛ අනාත්ම වශයෙන් දකින්න. දැක්කයින් පස්සේ අපි දෘෂ්ටි වලට පත් වීමක් නෑ. අපි ඒව දකින්න. දෘෂ්ටිත් අපි දකින්න. මුගක් අයට වෙන්නේ දෘෂ්ටි දකින්න නෑ. දෘෂ්ටි ප්‍රකාශ කරනවා. දෘෂ්ටි අතර ප්‍රශ්න වෙනවා ළමයට නේද? ඊළඟ සීලවා සිල්වත් පුද්ගලෙක් වෙන්න ඕනේ හැම වෙලාවෙම. දස්සනින සම්පන්න. අර සැබෑ සම්මාදිට්ඨියට පත් වෙ. සම්මාදිට්ඨිය කොටස් දෙකයි. ලෞකික සම්මාදිට්ඨිය සහ අලෞකික සම්මාදිට්ඨිය. දැන් ලෞකික සම්මාදිට්ඨිය ආශ්‍රව සහිතයි නේද? අම්මා තාත්තා ඉන්නවා, දානී කුසල් තියෙනවා, පින් වැඩවල කුසල් තියෙනවා. ඊළඟට මේ ඕපපාතික සත්වයෝ ඉන්නවා. ඒ වගේම විශේෂයෙන්ම තමන්ගේ අධ්‍යක්ීම් හරහා විවිධ මාර්ගඵලලාභී තත්ත්වවලට පත්වෙච්ච ඒ උතුමන් වහන්සේලා ඉන්නවා කියන ඒ ලෞකික සම්මාදිට්ඨිය. ඊළඟ උතුමන් වහන්සේලා රහත් වෙච්ච උතුමන් කෙනෙක් නැවත යන අලෞකික සම්මාදිට්ඨිය නේ. ඉතින් විශේෂයෙන්ම මෙතන කියන්නේ අර ඒ දෙකම ගන්න පුළුවන් ඒක එක්කන අනුව නේද? ඒ සම්මාදිට්ඨියටපත් වෙලා කාමේසු විනේය ගේධං කාමයන් හිතිබෙන ඒ ගෘද්‍ර භව නැත්තං ගිජු භාවය නැති කරගෙන යටත් පිරිසෙන් අඩු කරගෙන කාම කිව්වයින් පස්සේ අපි දන්නවා කාම වර්ග දෙකක් තිබෙනවා නේද? අපි කියනවානේ වත්තුකාම සහ කිලේශකාම කියලා. දැන් වත්තුකාම කියන්නේ අපිට අත්‍යවශ්‍ය දේවල් අපි ගියක් ගන්න පුළුවන්, වාහනයක් ගන්න පුළුවන් නේද? දැන් ඔබ ගිහි අය වශයෙන් ඔබට දරුවෝ ඉන්නවා, මහත් නෝන මහත්තයා ඉන්නවා, මේ ඔක්කොම වත්තුකාමනේ. හැබැයි ඊළඟට වත්තුකාමයේ එක සාමාන්‍ය දෙයක් ඒක. කාටවත් ජීවත් වෙන්න අවශ්‍යයි. ඊළඟට වත්තුකාමයේ කිලේශකාමයක් බවට පත් වුණොත් ප්‍රශ්නයක් වෙනවා. ඒවට කෙලස් ඇති කරගත්තොත්. ඒවට දැඩි ආකාරයට, ග්‍රහණශීලී ආකාරයට කෙලස් ඇති කරගත්තොත් ඔන්නේ ඒ මට්ටම හොඳ නැහැ. ඒකට කිව්වා කිලේශකාම කියලා. නේද? ඉතින් ඒ නිසා මේ කාමයන් හිතිබෙන ගුරුතුමන්ට අපි කියන මේ ගිජු භාවය අඩු කරගන්නවත් යටත් පිරිසෙන් නැති කරගන්න එක අත්‍යවශ්‍යයි. පුළුවන් නම් අඩු කරගෙන ඊට පස්සේ නැහි ජාතු ගබ්බසෙයන් පුනරේතිති ස්වාමීන් වහන්සේලාට කියපු දෙයක් නේ. නැවත කිසියම් වූ ගර්භයක උපදින්න එපා. මොකද සංසාර ගමන භයංකාරයි කියලා කියනවා. ඉතින් අර අපිට මේ සූත්‍රයෙන් වැදගත් වන්නේ මේ මාතෘකාව සටහන් කළ තිබෙන ආකාරයට දස කුසල් පිරීම පමණක් ප්‍රාමාණික නැහැ. දස කුසල් පුරණ ගමන් මේ කුශලාභි වර්ධක පුරුදු ඇති කරගත යුතුයි. වර්ධනය කරගත යුතුයි. ඒව නවත්තන්න බෑ. ඒ වගේම අර මේ ඊට පස්සේ කතා කරන මෙන්ටැලිටිස් නැත්නම් ඒ මානසිකත්වය ඒ මෛත්‍රී සහගත මානසිකත්වය ඒ ආකාර සත්ත්ව සත්වයන් වර්ග ඊළඟට ඒක යම්කිසි කොන්දේසි සහිතව වර්ධනය නොකරන බව කොන්දේසි විරහිතව ඒක ඒ මෛත්‍රී පැතිරීමේ හැකියාව මේවා ටික වර්ධනය කරගෙන මෙන්න මේ ස්ථානයට නැතන් එනකොට දෘෂ්ටි නැති වෙලා දෘෂ්ටි අඩු යටත් පිරිසෙන් අඩු කරගෙන කාමයන්ට තිබෙන ගිජු බව අඩු කරගෙන ඒ මට්ටමට පත් වෙනකොට විශාල ජයග්‍රහණයක් අපිට මේ ජීවිතේ අපි ඇති කරගන්නවා. ඉතින් මම හිතන ඔබ අද යමක් ඉගෙන ගන්න ඇති. මම පොඩ්ඩක් කාලෙකින් තමයි මේ සිංහල භාෂාවෙන් මේ ඉදිරිපත් කරේ මේ
අද මාතෘකාවදි මංහිතන ඔබ යම්කිසි දෙයක් විශේෂම කුශලාභිවර්ධක පුරුදු ඉගෙන ගත්ත කියලා ඔබට ඒව නැත්තං ඇති කරගන්න තියෙනවනම් දියුණු කරගන්න දියුණු කරගෙන ඔබගේ ගමන සාර්ථක කරගන්න. සම්මා සම්බුදු සරණයි.